අවසරයි ස්වාමීන් වහන්ස. අපි හිතමුකෝ යම් කෙනෙක් ගැනකට භූතයෙක් හෝ ප්‍රේතයෙක් හෝ අමනුෂ්‍යයෙක් ඇතුල් වෙනවා. එතකොට ඒ ඇතුළු වුණාට පස්සේ දැන් ඇතුළු වුණ පුද්ගලයා දහම මේ දහමට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ ඒ භූතයාට දහමට ඇවිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් නෙමෙයි, සද්දා ඉන්ද්‍රිය මතු වුණොත් සුදු කිරණ ශක්තියක් නිකුත් වෙනවා. මොන භූතයෙකුට, පෙරේතයෙකුට, අමනුෂ්‍යයෙකුට අහලකට පහලකට එන්න බෑ. ගිනි ගින්නට රත් වෙලා පිච්චෙනවා වගේ. ඒක නිසා ආර්ය ශ්‍රාවකයෙක්ගේ කිට්ටුවට මේ ආර්ය ශ්‍රාවකයෙක් ගාව ශ්වේත කිරණ, සුදු කිරණ ශක්තියක් නිකුත් වෙනවා. ඒ සුදු කිරණ ශක්තිය භූතයන්ට දරන්න බෑ, පිච්චෙනවා, එන්නේ නැහැ, අහල් වෙන්නේ නැහැ. ඒක නිසා ආර්ය ශ්‍රාවකයෙක් මේ අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයෙක් ගාවට අමනුස්සයෙකුට, පෙරේතයෙකුට, භූතයෙකුට, බලවේගයකට, බාහිර බලවේගයකට ආසන්න වෙන්න, අහල් වෙන්න බෑ. තමන් තුළ ශක්තියක් කිරණවලල්ලා තමන් නිර්මාණය කරගන්නවා. මේ අනුගමනීය ප්‍රතිපදාව, මේ කායගත සතිය, මේ සතර කමඨාන් වඩන පුද්ගලයෙක්. එනිසා එන්නේ නැහැ අහලකට පහළ. ඔය එන්නේ කාගාවටද? මේ නප්පජානාති, මේ අසුතවත් පුතජන, මේ තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, රාගයෙන්, මෝහයෙන්, මානයෙන් කටයුතු කරන පුද්ගලයෝ. මං හනේ අසුතවත් පුතජනෙක් දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තම එයා ගාව ඒ සුදු කෙන චතිය පිටකරන නිසා යමනුෂ්‍යට ඉන්න බෑනේ. ඉන්න බෑ. ඉන්නත් බෑ. අහලට ඉන්නත් බෑ. එන්නෙත් නැහැ. ඔව්. එතකොට එයාලා නිදහස් වෙලා යනකොට අර දැහැනක් ඉල්ලනවා. මං අහලා තියෙනවා. දැහැන දෙන්න කියලා ගෑ ගහනවා. ඒ අමනුෂ්‍යයෝ. ඔය දැහැන කියලා ඉල්ලන්නේ මොකද? දැහැන කියන්නේ ඒකින් කොහෙන් හරි ඉදගෙන ගත්ත වචනයක්. දැහැනක් දෙන්න බෑ. එහෙම එකක් නැහැ. ඒ මොකක් හරි ওই වචනයක් දැන් පතක තියාගෙන ඔය කට්ටඩි මහත්තුරු, ඔය යාපිකාකාරියෝ, මන්ත්‍ර යන්ත්‍රකාරියෝ තමයි ඔයගේ වචන කියන්නේ. ඒවා නිකන් ඔය සම්මතයේ සමාජයේ තියෙන වැරදි දේ. මේ කියන්නේ මේ ධානයක් නෙමෙයි, ඔය දැහැනක් කියන්නේ. වෙන එකක්. තල්ක සම්නස දැන් යම් පුද්ගලයෙක්ට රාගයක්, ද්වේෂයක්, මෝහයක් ආවම දැන් මම හිතමුකෝ මගේ හිතේ රාගයක් හරි ද්වේෂයක් හරි ඉපදෙනවා. ඊට පස්සේ ඉපදෙනකොටම මොකද වෙන්නේ? හිත කිලුටු වෙනවා. ඔව්. ඇතුළාන්තයේ කිලුටු වෙනවා. ඔව්. කිලුටු වුණ ගමන්ම අර භූතයන්ට, පිරේතයන්ට ඒක නිවහනක් වෙනවා. ඔව්. භූතය ඇහිලා ලැගුම් ගන්නවා. ඊට පස්සේ භූතය ඇහිලා අරක් ගන්නවා. ඔව්. ඊට පස්සේ මේ දැන් මගේ හිත කිලුටු වුණාට පස්සේ දැන් මං දැන් කාට හරි මට තරහක් එනවා. මං එයාට හිතින් බැන්නට මං ක්‍රියාවකට ගහන්න හරි බනින්න හරි යන්නේ නැහැ. නෑ. තරහ ගත්තොත් හිතෙන් වචනයක් කතා නොකළත් ගැහුවත් හිත කිලුටු වෙනවා. අජ්ජත්තික වශයෙන් අකුසලයක් වෙනවා. එකපැත් අජ්ජත්තික අකුසලයක් කියන්නේ හිත කිලුටු වෙනවා. එතකොට දැන් තියෙනවා ක්‍රියාවෙන්, කතාවෙන්, සිතුවිල්ලෙන්. සිතුවිල්ල බලවත්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා. මනසාචේ පදුට්ටේන. පදුට්ටු වෙනවා. ඒ අනුව දැන් ඔබ වචනයක්වත් කිව්වේ නැහැ. නමුත් කතා කළෙත් නැහැ. ගැහුවෙත් නැහැ. හැබැයි හිතෙන් කාට හරි හිතෙන් විතරක් දේශයක්, වෛරයක්, තරහක් පෑවා. ඔබේ හිත ඒ මොහොතේම කිලුටු වෙනවා. ඒ නිසා මේ හිතෙන්වත් කරන්න එපා. දැන් අපි කියනවා තුන් ආකාරයකින් මේ හිත සංවර කරගන්න ඕන. මොකද්ද පළවෙනි එක? කායේන සංවරෝ සාදු. මොකද්ද දෙවෙනි එක? වාචාය සංවරෝ සාදු. මොකද්ද තුන්වෙනි එක? මනසා සංවරෝ සාදු. ඒක බලවත් මේක තුන්වෙනි එක. ඉතින් ඒක නිසා මනසා සංවරෝ සාදු බලවත්. එතකොට සමහර ප්‍රශ්නයක් තියෙනවා. අර මේ තිරිසන් කියන්නේ සතර අපාය තියෙනවනේ. සතර අපායේ ප්‍රේත ලෝකයයි අසුර ලෝකයයි. අසුර කතාවක් නැහැ. මේ හෙළබිමේ කාශ්‍යප බුදුහාමුදුරන්ට පස්සේ කාලෙක හිටපු ගෝත්‍ර දෙකක් සුරාසුර. රා බොන මිනිස්සු සුර, රා මත්පැන් නොබොන මිනිස්සු අසුර. ඒ විදිහට දැන් අද ලංකාවේ ගෝත්‍ර තියෙනවනේ සිංහල, දෙමළ, මුස්ලිම් වගේ. ඒ කාලේ මිනිස්සුන්ව ඒ රටේ මේ රටේ හිටිය මිනිස්සු දෙකොටසකට බෙදුනේ. රා බොන මිනිස්සු සුර, රා නොබොන මිනිස්සු අසුර.
ඒ විදිහට කොටස් දෙකකට බෙදලා තිබ්බා. ඒ කල්පයකට පෙර ඊට පස්සේ කාලෙක මේ හෙළබිම රස්සාවල් අනුව ගෝත්‍ර හතරකට බෙදුවා. අර දේවා නාග මහිද්දිකා දේව ගෝත්‍රය නාග ගෝත්‍රය වෙළඳාම් කරපු මිහිතලය ආරක්ෂා කරපු ගෝත්‍ර දෙක යක්ෂ රාක්ෂ. ඊට පස්සේ කාලෙක මේ නැවත නැවත අද වෙනකොට මේක මේ රට සිංහල දෙමළ මුස්ලිම් කියලා කොටස් තුනකට බෙදුවා. ඒක කාලෙන් කාලෙට මේ විදිහට රටේ මේ ගෝත්‍ර බෙදුවා, නම් ගොත් බෙදුවා. ඒව තමයි සුරාසුර නැතුව වෙන මොකක් කරද මේ. නමුත් අමනුස්සයෝ ඉන්නේ, යක්ෂ කියන්නේ අමනුස්සයෝ නෙමෙයි. අමනුස්සයෝ ඉන්නේ භූත, පේත, දෙවි දේවතාවෝ, ඒ අය අමනුස්සයෝ. වෘක්ෂ දේවතාවෝ තියෙන මේ භූමාටු දේවතාවෝ, ඒ ඔක්කොම අමනුස්සයෝ. එතර සමනස එතන කොටස් හතරකට බෙදන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් තිරිසන් අපාය, ප්‍රේත, නිරය. දැන් අක්කන සූත්‍රය ඇහුවේ නැද්ද? ඇහුවා. තිරිසන් අපාය, මේ නිරය, තිරිසන් අපාය, පෙත්තිවිසේ ඉන්න කොටස දෙකක් භූත ප්‍රේත. හතර අපාය. භූත අපාය, ප්‍රේත අපාය, නිරය, තිරස්චීන යෝනිය. හතරයි. සෝපත්‍යසන.